ඉන්දියාවේ බුද්ධගයා විහාරස්ථානයේ වාර්ෂික කටින පින්කම ඊයේ රාත්‍රියේ ආරම්භ වූ අතර අද දහවල් තිබූ සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව නිමාවට පත් වුණා. කටින පින්කම සඳහා මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ බෞද්ධයා මාධ්‍ය ජාලයයි. සිද්ධාර්ථ කුමාරයාණන් සත්‍ය පසක් කරලමින් උතුම් සම්බුද්ධත්වයට පත් බුද්ධගයා පුණ්‍ය භූමියේ පවත්වන අසිරිමත් කටින මහා පූජෝත්සවය. ඉන්දියාවේ බුද්ධගයා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන මෙම කටින පින්කම සඳහා මෙවර දායකත්වය දැක්වූයේ සුරංජිත් මෝටර සමූහ ව්‍යාපාරයේ අධිපති රංජිත් කරුණාරත්න මහතා සහ රෝහිණී කරුණාරත්න මහත්මිය ඇතුළු පවුලේ පිරිසයි. වාහල් කඩත් එළඹෙන වසරේ කටින පින්කම සංවිධානය කරන ඒ පින්වත්තුම් බුද්ධ භූමිය මේ අපමහා 2019 වර්ෂයේහි ඉන්දියානු මහබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානයේ සිදු කරන්නට යෙදෙන ඒ කටින පුණ්‍යෝත්සවයේ පරිත්‍රාණ ධර්ම දේශනාවේ ආරම්භය සිදු කිරීමටයි දැන් සූදානම් වෙලා සිටින්නේ. මෙවර මෙම පුණ්‍යෝත්සවයේ කටින පින්කමේ ප්‍රධාන දායකත්ව අරගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ සුරංජිත් මෝටර අධිපති රංජිත් කරුණාරත්න මැතිතුමන්, රෝහිණී කරුණාරත්න මැතිනිය, විශේෂයෙන් ඒ දෙපළගේ විවාහ දිවියේ 50 වැනි සංවත්සරය සමරලා. එනිසා වැඩිතුර විස්තර මම උන්වහන්සේලා ඉතාම නමස්කාර පූර්වක. ඊයේ රාත්‍රියේ කඩන පින්කමට සමගාමීව පවත්වන පිරිස් සජ්ජායනය පූජනීය සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් බුද්ධගයා පුදබිමේදී පැවැත්වුණා. දඹදිව බුද්ධගයා පුණ්‍ය භූමියේදී පවත්වන මේ උතුම් පිරිත් දේශනාවේ ආසිරි බලමහිමය සදහැවත් රංජිත් කරුණාරත්න මැතිතුමා, රෝහිණී කරුණාරත්න මැතිනිය ප්‍රධාන කොට ඇති මේ සෑම දෙනාටත් ලෝකවාසී හැම දෙනාට ආයුරාරෝග්‍ය සම්පත්තියේ සඳහා පිහිට වේවා කියන අදහසින් මේ ගාථාවල් කියලා පිරිතට ආරාධනය කරන්න හොඳයි. විපත්තේ පටිබාය අද දින අලුයම කටින චිවරය රැගත් පෙරහැර බුද්ධගයා විහාරස්ථානයේ සිට මහා බෝධි විහාරය දක්වා ගමන් කළ අතර දහවල් 159ක් පූජනීය සංඝරත්නය විශේෂෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමුවා. සංගත දක්ෂිණාව සඳහා ශාමපාලි වංශික මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක අධිපූජ්‍ය නියංගොඩ විජසිරි අනුනාහිමි පණන් වහන්සේ, පොළොන්නරුව ඓතිහාසික සොළස්මස්ථානාධිපති අස්ගිරිගෙඩිගේ රාජමහා විහාරාධිපති, අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක අධිපූජ්‍ය වෙඩරුවේ ශ්‍රී උපාලි අනුනාහිමි පණන් වහන්සේ, ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය එක්ුණා. අනගාරික ධර්මපාල උතුමාණන් විසින් මෙයින් වසර 150කටත් වැඩි
කාලවකවානුවක් තුළ අප්‍රතිහත ධෛර්යයෙන් ස්ථිර අධිෂ්ඨානයෙන් ශාසනා විවෘද්ධිය සඳහා මේ බුද්ධගයා පුදබිම ඇතුළු දඹදෙව් තලයෙහි සියලු බෞද්ධ පුණ්‍යස්ථාන ආරක්ෂා කරගෙන දූරදර්ශී ඥානයෙන් මහා බෝධි සමාගම පිහිටුවා අනාගත පරම්පරාවන්ට අවශ්‍ය කරන ශාසනාභිවෘද්ධිය සලසාලන්නට යෙදුණා. එතැන් පටන් මේ දක්වාම දඹදෙව් තලයෙහි බෞද්ධ මහජනතාව විවිධාකාර ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව මේ දක්වා උදාර පින්කම් රැස් කරගනු ලබනවා. කඨින චීවරයේ පූජාවනවා ඇති දැන් කල්පනා කරන්නට හොඳ අනුභවයෙන්ද රංජිත් කරුණාරත්න මැතිතුමන් රෝහිණී නායක ස්වාමීන් වහන්සේලාට පූජා කිරීමේ අවස්ථාව. බෞද්ධ අමාත්‍ය ජාලය වාර්ෂිකව මාධ්‍ය අනුග්‍රහය දක්වන ඉන්දියාවේ බුද්ධගයා විහාරස්ථානයේ කඨින පින්කම සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව සිදු කළ අෂ්ට පරිෂ්කාර පූජා කිරීමෙන් නිමාවට පත් වුණා. බෝධින් වහන්සේ අභියසට වැඩම කොට සෙසු පිරිකර පූජා කිරීමේ ඒ පින්වත් යුවළ ඔවුන්ගේ 50 වන විවාහ සංවත්සරය නිමිති දැන් සෑම දයාම සාදුකාරයක් සංඝස්ස දේම සංඝස්ස දේම කප්පරුක්ඛේන සද්ධින් කප්පරුක්ඛේන සද්ධි මං කඨින චීවරං මං කඨින චීවරං සංඝස්ස දේම සංඝස්ස දේම සාදු කියන්න සාදු 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 ධර්මානුකූලව හැම දෙනාටම සාධාරණ ඉෂ්ටවන ඒ සාධාරණ තන්ත්‍රයක් ධර්ම තන්ත්‍රයක් අපි ඉක්මනින් පිහිටුවා ගන්නට ඕනේ. එනිසා මේ රටේ ඉඳගෙනත් අපි ඒවයි අධිෂ්ඨාන ප්‍රාර්ථනා කරන්නට ඕනේ. ලක්වැසියන් එක එකතු වෙන්නට ඕනේ. මුළු ලෝවැසියන්ම අපේ රට ගැන උනන්දුවක් තියෙන හැම දෙනාම එකතු වෙලා අපේ අධිෂ්ඨාන ශක්තිය ඇති කරගන්නට ඕනේ. එබඳු ධර්ම තන්ත්‍රයක් ඒ කියන්නේ නීතිය සාධාරණය හැම දෙනාටම රැකවරණය ලැබෙන ඒ උතුම් ධර්මතන්ත්‍රයක් ධර්මාශෝක රජුරුවන්ගේ ධර්ම විජය ධර්මතන්ත්‍රයක් ඇතිකර ගැනීමට නිසා හැම දෙනාම අධිෂ්ඨාන කරගන්නට ඕනෑ. අන්නේ කාර්ය සපුරා ගන්නට නැත්තං අපේ රට විශාල ආපදාවකට බුද්ධ ශාසන ලොකු අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙනවා. විශේෂයෙන්ම උතුරේ ජනතාව ඉන්න බොහොම දුප්පත් ඇත්තෝ මුස්ලිම් අය ඉන්නෝ ඒ හැම දෙනාටමත් රැකවරණ ලැබෙන බොහොම ධර්මිෂ්ඨ සමාජ තන්ත්‍රයක් ඇති කරන්න පුළුවන් නායකත්වයක් අපි හදා ගන්න ඕනේ. ඒ නිසා අපි මේ රැස් කරගත්තා කුසල ශක්තිය මේ උතුම් කඨින චීවරයේ පූජා කිරීමෙන් රැස් කරගත්තා මේ කුසල ශක්තිය අපි හැම දෙනාම එක්සත්ව එක්සිත්ව ප්‍රාර්ථනා කරමු. ඒ බලාපොරොත්තු වන්නා වූ හැම දෙනාටම සාමයෙන් සතුටින් සමෘද්ධියෙන් ජීවත් විය හැකි ඉතාම යහපත් අනාගතයක් සුභානාගතයක් උදාකර ගැනීමට ඒ රත්නත්‍රයේ මහානුභාව ශක්තිය දෙවියන්ගේ රැකවරණය අප රැස් කරගත්තා වූ මේ කඨින චීවර පූජාවේ මහනීය කුසල ශක්තිය ඒකාන්තයෙන් උපකාර වේවා උපස්තම්භක වේවා. අප හැම දෙනාටත් මේ කුසල බලයෙන් උතුම් වූ නිර්වාණ ශාන්තියම සැලසේවා සැලසේවායි ප්‍රාර්ථනා කරමු. කොළඹ ඉඳලා ගුවනින් හෝ අපේ රටේ භාගයක් අහසින් වැඩියා. මේ බුදුන් උපන් රටේ පැය 3ක් වැඩියා. එහෙම අශිරිමත් පූජාවක් කරගන්න ලැබුණු එකම කොච්චර වාසනාවක්ද. මේක මේ අපේ බුදුන්ගේ දහමෙන් කොච්චර වටිනවද. ඒක කතෝලික අය පවා කොච්චර අවබෝධ කරගත්තද. ඇත්තක් ඇටි හැටියෙන් කිව යුත්තේ සිවුරයි පණදී රට රැක ගත්තේ. ඉතින් එනිසා අපි දැන් මේ ඔක්කොම කටයුතු ඉවර කරගෙන ආපහු අපි අපේ රටට යනවා නේද. ලොකු බලාපොරොත්තු තියෙන වෙලාවක් එන්නේ. ඒක අනගාරික ධර්මපාලතුමා ගැන ඊයේ මට වචනයක්වත් කියන්න බැරි වුණ නිසා ඇත්ත වශයෙන්ම
අපි දන්න හැම කෙනෙක්ම දන්නවා රටේ රජ කෙනෙක් නායකයෙක් පත් වෙන වකවානුවක් නේ තියෙන්නේ. කූඹින්ටත් රජෙක් ඉඳලා තියෙනවා නේද? කූඹින්ටත් රජෙක්. අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ, අපට නම් නැත්තේ අපේ කර්මය වන්නේ කියලා කියලා මේ රජා කවුරුත් කැමති හොඳ රජෙක් වෙන්න. ඉතින් දැන් නම් රතිඤ්ඤ පත්තු කළ මහා ගෝසාවක් කැවුම් කිරිබත් කන්නන් සාදු නාදෙන් ගිගුම් දෙන්නම්. ඒ නිසා අපේ සංස්කෘතිය හදලා තියෙන්නේ හැම තැනම දමනේ රමණයට වඩා. ඒ නිසා ලස්සන අනාගතය ශ්‍රී ලංකාවට ලැබීමට මේ උදාර පින්කමත් අප රටට හේතු වාසනාවන් කියලා ප්‍රාර්ථනා කරන තිරුවන් සරණයි. මේ දරුව දෙන්නගෙත් අනිත් දරුව ගොඩ දෙනෙක්ගෙත් net කෙවෙනි බොඳ කරලා අම්මා තාත්තගේ අගය කියා දීලා ඒත්